Hello beautiful, කොහොමද ඉතින් ඔයාලට? අද මම මේ වීඩියෝ එකෙන් අරන් ආවේ මම මොනවද අලුතින් පර්චේස් කරේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් දැන් බලමු මම අලුතින් මොනවද ගත්තේ කියලා. මුලින්ම කියන්න ඕනි මම මේ බඩු ටික අරගෙන ටික දවසක් වෙනවා. ඉතින් වීඩියෝ එකක් කරන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. ටයිම් එකක් සෙට් වුණ ගමන්ම තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේ තියෙන්නේ කොරියන් ෂීට් මාක්ස් මම මේ දවස්වල පාවිච්චි කරනවා රෝස් එසන්ස් රයිස් එසන්ස් කියුකම්බර් එසන්ස් ඊට පස්සේ ග්‍රීන් ටී එසන්ස් පොටටෝ එසන්ස් අනේ වගේ ගොඩක් ෆ්ලේවර්ස් වලින් ෂීට් මාක්ස් තියෙනවා මෙතන ඉතින් ගොඩක් හොඳයි මේ ෂීට් මාක්ස් මේ ගැන වැඩිදුර විස්තර මම ෂීට් මාක්ස් ගැන රිවිව් එක කරගෙන වීඩියෝ එකෙන් ඔයාලට කියන්නම්. ඉතින් ඊට පස්සේ මම ගත්තේ බිසේකා එකේ හෙයා ඔයිල් ටිකක් වැඩිපුර ගෙන්න ගත්තා මම මේ සැරේ. මොකද දැන් කුරිය චාර්ජ් එකත් ටිකක් වැඩිනේ. ටිකක් නෙමෙයි ගොඩක් වැඩි. ඒ නිසා එක එක පාරට ගෙන්න ගන්න එක හරිම අලාභයි. ඒ නිසා මේ සැරේ ටිකක් වැඩිපුර ගෙන්න ගත්තා. ඔයිල් තුනක් ගෙන්න ගත්තා. මම මේ ගැන මගේ channel එකේ වීඩියෝ එකක් දාලා ඇති බලපු නැති අය ඉන්නවනම් බලන්න. ඉතින් මේ hair oil එක ගොඩක් හොඳයි. ඉතින් ඔයාලත් use කරලා බලන්න. ඊට පස්සේ බලමු තව මොනවද මම අරන් තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මම Dove එකේ conditioner එකක් ගත්තා. ඉතින් මේක මුලින්ම තිබ්බේ 300 ගානටනේ. ඊට පස්සේ ප්‍රයිස් එක වැඩි වුණාට පස්සේ මේක 540ට. මේක ගත්තේ මම 540ට. ඒත් ඊට පස්සේ ඕක අරගෙන ටික දවසකින් බලනකොට 720 වෙලා තිබ්බා. ආයේ දැන් 900 ගානක් වෙලා තියෙනවා. ඉතින් යන්තම් ෆුඩ් සිටි එකෙන් අඩුවට එකක් හොයා ගන්න හම්බුණා මට. ඉතින් මේ තියෙන්නේ ඔරිෆ්ලේම් බ්‍රෑන්ඩ් එකේ ලව් නේචර් රේන්ජ් එකේ එන කොකොනට් හෙයා ඔයිල් එක. ඉතින් මේ හෙයා ඔයිල් එකත් මම ගත්තා. මේකයි බිසේක හෙයා ඔයිල් එකයි මම මාරුවේ මාරුවට තමයි යූස් කරන්නේ. ඉතින් මේ තියෙන්නේ ජැනට් බ්‍රෑන්ඩ් එකේ එන ආමන්ඩ් අයි සීරම් එක. ඉතින් මේක රෝල පෙන් එකක් විදිහට තමයි එන්නේ. මේකේ බොක්ස් එක නම් හොයාගන්න නැහැ කොහේ දාලාද නැහැ. ඉතින් මේකත් ගොඩක් හොඳයි. මේ ගැනත් මම රිවිව් එකක් ඔයාලට අරගෙන එන්නම්. බොක්ස් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් කෙටියෙන් කිව්වොත් මේක හොඳයි. හැබැයි රිසල්ට් එන්න මාස දෙකක් වගේ යනවා. ඊට පස්සේ මම ගත්තේ බොඩි මිස්ට් එකක්. මෙන්න මේ බොඩි මිස්ට් එක තමයි මම ගත්තේ. මේක හ මැජෙස්ටි. මම ප්‍රනවුස් කරනව හරියද දන්නේ නැහැ. හ මැජෙස්ටි බොඩි මිස්ට් එක. මේක ෆ්ලෝරල් මිස්ට් එක. ඉතින් මේක හරිම සුගඳයි. ගර්ල් කෙනෙක්ට නම් මැච් වෙනවා හොඳටම. හරිම සුගඳයි. කියන්නේ කාම් ස්මෙල් එකක් තියෙන්නේ. ලොකු සැර සුවඳක් නෙවෙයි තියෙන්නේ. ගර්ල් කෙනෙක්ට නම් නියමෙටම මැච් වෙනවා. මේකේ මිලිලීටර් 135ක් තියෙනවා. මේක මම රුපියල් 750කට ගත්තේ. ඉතින් මිලිලීටර් 135ක් තියෙන නිසා මේක 700 ගානකට ලාභයි. ඉතින් සුවඳක් තියෙනවා. පැය 24කට වැඩි ඇඳම වොෂ් කරත් සුවඳ තියෙනවා. ඒ නිසා ඉතින් සුවඳත් හොඳයි, ගානත් ප්‍රශ්නයක් නැහැනේ. ගත්තනේ ඒ නිසා මම. මේක බොඩි මිස්ට් එකක් වුණාට පර්ෆියුම් එකක් විදිහටත් යූස් කරන්න පුළුවන්, අවුලක් නැහැ. ඉතින් ෆ්ලෝරල් සුවඳට කැමති කෙනෙක්ට මේ බොඩි මිස්ට් එක අරගෙන බලන්න පුළුවන්. ඊට පස්සේ මම ගත්තේ මේ දවස්වල FB එකේ ගොඩක් ප්‍රසිද්ධයි මේ ක්‍රීම් එක, ගෝඩ් ලේඩි. අනේ FB පේජ් එකෙන් තමයි මේ මම මේක පර්චේස් කරේ. මේක බ්‍රයිඩල් ක්‍රීම් එක. හැබැයි මේක හෝම් මේඩ් එකක්. බලමු ඉතින් කොහොම වෙයිද කියලා. මම මේක පාවිච්චි කරනවා මේ දවස්වල. මං කිව්වනේ මේ බඩු ටික දැන් ටික දවසක් කියලා. ගොඩක් ඒව මෙතනින් දැනට මම පාවිච්චි කරන ගමන් තමයි තියෙන්නේ. හෝම් මේඩ් එකක් නිසා ටිකක් බයෙන් තමයි ගත්තේ. බලමු තාම නම්, ඒ කියන්නේ දැන් මම සති දෙකක් විතර වෙනවා යූස් කරන්න අරගෙන. ලොකු රිසල්ට් එකක් නැහැ තාම. බලමු ඉතින් ඉස්සරහට මාසයක් වගේ පාවිච්චි කරලා මේක කොහොම වෙයිද කියලා. ඉතින් අනිවාර්යෙන් මේ ගැන රිවිව් එකක් අරන් එන්නම් මම ඔයාලට. ඉතින් ගොඩක් අයට හොඳ රිසල්ට් තියෙනවා. ෆීඩ්බැක් තුත් හොඳ ෆීඩ්බැක් තියෙනවා. ඒ නිසා තමයි ගත්තේ. බලමු ඉතින් කොහොම වෙයිද කියලා. හොඳ වෙයිද නරක වෙයිද කියලා කියන්න බෑනේ. ඒ නිසා මම ටික කාලයක් යූස් කරලා ඔයාලට රිවිව් එකක් අරන් එන්නම්.
ඉතින් මේක ගැන මම වැඩි විස්තර රිවිව් වීඩියෝ එකෙදි කියනම් හොඳ වුණත් නරක වුණත් මම ඔයාලට රිවිව් එකක් අරන් එන්නම් එහෙම තමයි ඉතින් ඊට පස්සේ මම ගත්තේ මේ තියෙන චන්දනාලේප එකේ එන හර්බල් ක්‍රීම් එක මේක නම් මට නෙමෙයි ගත්තේ මේක අපේ අම්මට තමයි ගත්තේ ඉතින් මේකත් රුපියල් 490ක් තමයි උනේ මේක ග්‍රෑම් 50ද කොහෙදයි හරියට දන්නේ මතක නෑ මම ඒක බලලා ඔයාලට දාන්නම් 490 ග්‍රෑම් කීයද කියලා මේක අම්මා යූස් කරන ගමන් තමයි තියෙන්නේ මට නම් චන්දනාලේප ක්‍රීම් එක සෙට්ුනේ නැහැ මම කලින් යූස් කරා ඉතින් අම්මට නම් ප්‍රශ්නයක් නෑ අම්මා ඒක යූස් කරනවා මට නම් මැච්ුනේ නැහැ ඉතින් ඊට පස්සේ බලමු තව මොනවද මං අරන් තියෙන්නේ කියලා. අරගෙනපු අන්තිම ප්‍රොඩක්ට් එක තමයි දැන් මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් ඊට පස්සේ මම ගත්තේ මොනවද කියලා බලමු. ඉතින් මේ තියෙන්නේ Oriflame brand එකේ එන Optimals range එකේ night cream එකක්. මේක oily skin එකට තමයි එන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ Oriflame products කොහොමත් නිෂ්පාදනය කරන්නේ Sweden වලනේ. මේක මිලීටර් 50 සයිස් එක මේක මම ගත්තේ 3800කටද කොහෙද 3500කට හෝ 800කට ඉතින් මේකත් ජෙල් ටයිප් ක්‍රීම් එකක් ගොඩක් හොඳයි මේ ගැන මම ඉස්සරහට රිවිව් එකක් අරන් එන්නම් මේක පාවිච්චි කරනකොට පිම්පල්ස් එන්නේ නැහැ අර ලොකු පිම්පල්ස් එන්න වගේ තියෙනකොට මේක ගෑවට පස්සේ මේ පිම්පල් එක හැමම බැහැල යනවා එන්නේ නැහැ. ජෙල් ටයිප් එකක් තමයි තියෙන්නේ මේ විදිහට ඇප්ලයි කරන්නත් හරිම පහසුයි. ඉතින් කියන්න ඕන මේ දවස් වල එක්සෑම් එකට සූදානම් වෙන නිසා හැම වෙලාවෙම වගේ ඔයාලට වීඩියෝස් අරන් එන්න අමාරුයි. වෙනද වගේ බියුටි වීඩියෝස් අරන් එන්න වෙලාවක් වෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකත් මම කරන්නේ රෑ වෙලාවක. ඉතින් ටිකක් ඔයාලට අඳුරුවට පේනව ඇත්තේ. ඒකට සෝරි. ඉතින් ටයිම් එකක් නැති නිසා ඔයාලා වෙනුවෙන් මේ වගේ හරි රෑ වෙලාවකට හරි වීඩියෝ එකක් හදලා අරන් එන්නේ. ඇත්තටම channel එක subscribe කරලා ඔයාලා මාත් එක්ක එකතු වෙන්නේ මම දාන වීඩියෝස් බලන්න කැමති නිසානේ. ඉතින් ඒකට මම සාධාරණයක් කරන්න ඕනිනේ. ඒ නිසා තමයි මේ විදියට හරි මම වීඩියෝ එකක් අරන් එන්නේ. ඉතින් පැහැදිලි නැතුව ඇති ටිකක් අඳුරුයි වගේ වීඩියෝ එක. ඒකට සෝරි ආයෙත් කියනවා. ඉතින් මෙන්න මේ ෂීට් මාක්ස් තියෙන මේ කොරියන් ෂීට් මාක්ස්. මේව ගොඩක් හොඳයි. ඔයාලගේ ස්කින් එකේ කැළල් තියෙනවා නම් ඒ වගේම ඔයාලගේ ස්කින් එක ග්ලෝ කරගන්න කැමති නම් ඔයාලට මේ ෂීට් මාක්ස් පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඉතින් මම මේක ගැන මම කලිනුත් කිව්ව වීඩියෝ එකක් අරන් එන ට්‍රයි එකක් දෙන්නම්. බලමු ළඟදී අරන් එන්න බලන්න වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකෙදි මම මේව පාවිච්චි කරන විදිහත් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මෙන්න මේ බලු ටික තමයි මම මේ දවස්වල අලුතින්ම ගත්ත දේවල් වෙන්නේ. ඉතින් හැමදාම කියනවා වගේ මම මේ දේවල් පෙන්නවා කියලා ඔයාලා මේ දේවල් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පුළුවන්කමක් තියෙනවා නම් විතරක් මේ වර්ගෙන පාවිච්චි කරලා බලන්න. එහෙනම් ඉතින් මම හිතනවා අදත් මම අරන් ආපු වීඩියෝ එක ඔයාලා ගොඩක් අවසාවෙන් බලන්න ඇති කියලා. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. බයි.